අයිබෝන් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා කැටේමා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අරන් එන්නේ. මොකද ඔයා වගේම මමත් අද මේ රටේ තත්ත්වෙත් එක්ක ලොකු පීඩනයක ඉන්නේ. ඇත්තටම වීඩියෝ එකක් කරන මට්ටමට මානසික තත්ත්වය හදාගන්න ටිකක් අපහසු වුණා. එකම කැඳහැලිය කවලං කර කර බෙදෙන පාලකයෝ ඉන්න රටක පිටරටින් ණය ගන්න එක සහ ආධාර ගන්න එක විතරයි විසඳුම කියලා හිතන පාලකයෝ ඉන්න රටක ඒ වගේම ලංකාවේ නිෂ්පාදනයක් කරලා ඩොලර් හොයන්න ඕනි එක ගැන කිසිම අදහසක් හෝ සිතුවිල්ලක්වත් නැති පාලකයෝ ඉන්න රටක අපි එකතු වුණේ නැහැනම් තරුණයෝ එකතු වුණේ නැහැනම් අලුතින් හිතුවේ නැහැනම් අපි හඬ නැගුවේ නැහැනම් අපේ හෙට ගැන තව කවර කතාද. ඉතින් ඒ දේත් මතක් කරන ගමන් අද අපේ වීඩියෝ එක ලීකුඩු වලින් ගෑස් හදන විදිය. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න අපි බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඔයා දන්නවා දර ලිපක් හරි පොල් කටු ලිපක් හරි ඉතා පහසුවෙන් ගිනි දල්ව ගන්න පුළුවන්. ඒ වුණාට ලීකුඩු වගේ දෙයකට එහෙම ඉක්මනට ගිනි දල්වන්න අපහසුයි. ලීකුඩු වගේ දෙයකට ගින්දර තිව්වට පස්සේ අධික ලෙස දුමක් පිට වෙනවා. අපි යම්කිසි වායු ධාරාවක් හරි කටෙන් පිඹල හරි ගිනි දැල්ලක් හටගන්න පුළුවන් වුණත් ඒ වුණාට ඒක ටික වෙලාවකින් නිවිලා යනවා. ඉතින් මේකේදී අපි දකින විශේෂ සිද්ධියක් තියෙනවා. ඒ තමයි ගිනි දැල්ල හටගත්තම අර පිට වෙන දුම අඩු වෙනවා. ඒ කියන්නේ දුම නැති වෙලා තමයි ගිනි දැල්ල හටගන්නේ. ඉතින් මේකෙන් එන්න පුළුවන් නිගමනයක් තියෙනවා. ඒ තමයි ගිනි දැල්ලක් හට ගැනීමට මේ ලීකුඩු වලින් පිට වෙන වායුව දුම ඉන්ධනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එක. ඉතින් මේ දුමට කියන තවත් නමක් තමයි දර වායුව කියලා කියන්නේ. මේ දර වායුව සහ කාර්යක්ෂම දර ලිප ගැන සයන්ස් විත් රුචිර channel එකේ රුචිර මහත්මයා වීඩියෝ එකක් කරලා තිබුණා. මට මේ අදහස් ගන්න ඒ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වුණා. ඉතින් මේකේ අපි දර වායුව වෙනම අරගෙන දහනයට ලක් කරන එක තමයි මේ ලිපේදී වෙන්නේ. ඒ වගේ මේ ලිප හයිබ්‍රිඩ් ලිපක් විදිහටත් වැඩ කරනවා. ලීකුඩු වල තියෙන දර වායුව අවසන් වුණයින් පස්සේ අපිට මේකට දර හෝ පොල් කටු එකතු කරමින් ගිනි දැල්ල තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් අපි ගිහින් බලමු මේ ලිප ක්‍රියා කරන්නේ කොහොමද සහ මේ ලිප හදලා තියෙන්නේ කොහොමද කියලා. මේ තමයි අපේ ලිප. මේක සරලව කොටස් දෙකකින් යුක්ත වෙනවා. මේකේ මෙන්න මේ කොටස තමයි අපි ලීකුඩු රැඳවීමට සහ දල්වා ගැනීමට භාවිතා කරන්නේ. මේක සැමන්ටින් දෙකක් එකට එකතු කරලා හදලා තියෙන්නේ. එක කඩිය කපලා අයින් කරලා ඒක සම්බන්ධ කරලා අනිත් එකට ඒ අඩිය කපපු නැති එකේ හතරස් විදියට සිදුරක් විදලා හදාගෙන තියෙනවා. මේකට තමයි ලීකුඩු පුරවගන්නේ. මේකට ලීකුඩු පුරවද්දී යට හතරස් කොටස වහනවා ලී කෑල්ලකින්. එහෙම ලී කෑල්ලකින් වහලා ඉවර වෙලා මෙන්න මේ වගේ බටයකින් මේකේ මැදට හිටින විදිහට තියලා ඒකේ ඉඩ තියෙන ටික, ඒ කියන්නේ වටේට තියෙන සෙමන්ටින් එක ඇතුලේ තියෙන කොටසේ තමයි අපි ලීකුඩු පුරවගන්නේ. එහෙම ලීකුඩු දාලා කොටා ගන්න ඕනි තද වෙන විදිහට. ඊට පස්සේ යට තියෙන ලී කෑල්ල සහ වටේ අයින් කරලා ගත්තාම පෝරණුවක් විදිහට මෙතනිනුත් ඉඩ තියෙනවා. ඒ වගේම මැදින් සිදුරේ ඉඩ තියෙනවා වටේ ලීකුඩු තියෙද්දි. ඉතින් එතකොට අපිට පුළුවන් යටින් පොල් කටු කෑල්ලක් හරි දර කෑල්ලක් හරි දාලා පත්තු කරපුවාම යටින් ගිනි ගන්න ලීකුඩු ටික දැල්වීගෙන හිමීට උඩට එනවා. එතකොට මැද තියෙන කපොල්ල දිගේ සිදුර දිගේ දර වායුව උඩට ඇදිලා එනවා. ඉතින් අන්න ඒ විදිහට දර වායුව එද්දි යම්කිසි උණුසුමකුත් එනවා උඩට. ඒ වුණාට ඒ දර වායුවත් සමග තමයි එන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ දහනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි කරන්නේ මේ ලිපේ දෙවනි කොටස, ඒ කියන්නේ මැදින් එන දර වායුව දහනය කරගන්න කොටස තමයි ඊගාවට අපි භාවිතා කරන්නේ. මේ දර වායුව දහනය කරගන්න අපිට මෙන්න මේ කොටස භාවිතා කරලා පුළුවන් පහළින් එන දර වායුව දවා ගන්න. මේකේ පහලින් දර වායුව එද්දි මෙතනින් හුලඟත් එක්ක මෙතනින් දර වායුව පිට වෙනවා. එතකොට යම්කිසි දැල්ලක් රස්නෙකුත් එනෝ පොඩියට. අපිට පුළුවන් එතනට පොල් කටු කෑල්ලක් හරි පොඩි දර කෑල්ලක් හරි තියලා ගිනි අවුල ගන්න. එතකොට මේකේ මේ වටේට තියෙන සිදුරු වලින් ඔක්සිජන් සැපයුම සිද්ධ වෙනවා. එතකොට අපිට එතන දර වායුව දල්වා ගැනීමට පහසු වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ආවරණය, මේක ටින් දෙකක් එකතු කරලා හදාගෙන තියෙන්නේ.
මේක භාවිතා කරන්නේ පිට ආවරණය විදියට. ඒකෙන් වෙන්නේ පහළ ඉඳන් ලීකුරු ටික පිච්චීගෙන එද්දි වටේ රත් වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ වටේ ආවරණය රත් වෙනවා. එතකොට වටේ තාපහානියකුත් සිද්ධ වෙනවා. තාපය පිටට යනවා. ඒ පිටට යන තාපය මේකෙන් ආවරණය කරලා එකතු කරලා ඒ රත් වෙන වාතය ඉහළට ගන්නවා. මේ ලොකු ආවරණයත් පොඩි ආවරණයත් අතරින් ඉහළට ගන්නවා. ඒ තාපයත් ඒ රත්තුණු වාතයත් එහෙම ඉහළට ඇවිල්ලා මේ ඔක්සිජන් සැපයුමට තියෙන සිදුරු වලින් දැවෙන තැනටම, ඒ කියන්නේ අපේ දර වායුව දැවෙන තැනටම එකතු වෙලා ඒ දහණයට පහසුවක් වෙනවා ඒක. එතකොට තාපය අපතේ යෑම වළක්ව ගන්න පුළුවන් ඒ විදියට. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, මේ උඩ සිදුරු තියෙන කොටස හදාගෙන තියෙන්නේ සැමන්ටින් භාගයක සිදුරු ඉදලා, ඒකේ වටේට සහ අඩියේ එක ළඟ සිදුරු ඉදලා තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම ඒ ටින් එක අර සැමන්ටින් දෙකක් සවි කරලා තියෙන අපේ කුඩු පුරවන එකට සවි වෙන්න බෙලෙක් තහඩු කෑල්ලකින් බෙලෙක් පතුරු කෑල්ලකින් වටේට හදලා ඒක නවල ජොයින්ට් කරලා තියෙනවා. එතකොට අපිට ඒක පහසුවෙන් ගැලවීමට සහ සවි කිරීමට පහසු වෙන විදිහට. ඒ වගේම මේ කොටස හදාගෙන තියෙන බටයකින් මැද ලී කුඩු පුරව ගන්න පහසු වෙන්න. ඒ වගේම මෙන්න මේ පුනීල කොටස හදාගත්තේ මම LED බල්බ් එකක් කපලා ඒකේ හෝල්ඩර් කොටස ඉවත් කරලා තමයි මේ පුනීලේ කොටස හදාගත්තේ. එතකොට මෙන්න මෙතනින් පහසුවෙන් ලී කුඩු ඇතුළට පුරව ගන්න පුළුවන් මේ ලිපේ. ඉතින් අපි ලී කුඩු පුරවලා මේක වැඩ කරන විදිහ බලමු.
ලීකුඩු ටික දල්වලා උඩ කොටස සවි කරලා ඒකට පොඩි දර කෑල්ලක් දාලා ගිනි දැල්ලක් හටගන්න විදිය ටිකක් පැහැදිලිව පෙන්වන්න ඕන නිසා මම කැමරා ඇංගල් එක ටිකක් වෙනස් කරා. කොහොම හරි මම රෙකෝඩ් කරන්න කලින් එතන දැල්ල හටගත්තා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ මොකද මේකේ දැල්ල වෙනම ආයි පිටින් ගින්දර තියලා දල්වන්න ඕනේ නැහැ. මෙතනට දර කෑල්ලක් හරි පොල් කටු කෑල්ලක් හරි දාලා ටිකක් වෙලා යනකොට පහලින් එන උෂ්ණත්වය නිසා ඒක දැල් වෙනවා. ඉතින් එහෙම දැන් සාමාන්‍යයෙන් අපිට මේක ටිකක් ලොකුවට හදාගත්තොත් යට කුඩු පුරවන බැරල් එක දිගු වේලාවක් ලිපේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඉතින් එහෙම හදාගත්තොත් එහෙම උස නිසා සහ ප්‍රමාණය විශාල නිසා පහලින් එන දුම එක උෂ්ණත්වය නැහැ. එහෙම වුණොත් එහෙම අපි ඒ උඩට එන දුම දල්වා ගන්න වෙනම පිටින් ගින්දර පොඩ්ඩක් එකතු කරන්න ඕනි. දැන් ඔයාලට පේනවා ඇති පහලින් එන දර වායුව එහෙම නැත්නම් දුම මෙතනින් උඩට යන්නේ නැහැ. එතන හොඳට දහනයට ලක් වෙනවා. ඒ වගේම කියන්න ඕනි මම මුලින් මතක් කළා මේක හයිබ්‍රිඩ් ලිපක් කියලා. ඒ කියන්නේ මේකේ ලීකුඩු වල තියෙන දර වායුව ඉවර වුණාට පස්සේ මේකේ උඩ කොටසට පොල් කටු කෑලි හෝ දර කෑලි යොදමින් ගින්දර තවදුරටත් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම මේක නිවුණාට පස්සේ කියන්නේ ලීකුඩු වල දර වායුව අවසන් වුණාට පස්සේ ලීකුඩු වල ලීකුඩු පුලිඟු වශයෙන් කියන්නේ ගිනි පුලිඟු විදිහට දැල් වෙනවා. ඒ කියන්නේ දුමක් යන්නේ නැතුව උණුසුම පවතිනවා. ඉතින් ඒ නිසා මේකේ ලීකුඩු වල තියෙන දර වායුව අවසන් වෙලත් සාමාන්‍යයෙන් මේ 17 දෙකකින් හදාගත්ත එකේ නම් විනාඩි 45ක් විතර යම්කිසි උෂ්ණත්ව මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම උෂ්ණත්වය ඉක්මනට නැති වෙන්නේ. ඒ කියන්නේ අපි තේමුට්ටියක් ලිපේ තිව්වා නම් ඒක උතුරුවාට පස්සේ ඒකේ උෂ්ණත්වය පහළ යන්නේ නැතුව මේ 17 දෙකෙන් හදපු මේ ලිපේ සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ලිප නිවෙන්නේ නැතුව උඩට උෂ්ණත්වය එනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයා පාවිච්චි කරන ලීකුඩු වර්ගය අනුව එම කාලය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මොකද තද දැවයක ලීකුඩු නම් බොහෝ වේලාවක් දැල් වෙනවා. ඒ වගේම තද නැති දැව වර්ගයක ලීකුඩු නම් ඉක්මනින් දැල් වෙලා අළු වෙලා යනවා. ඒකත් මතක තියාගෙන ඔයා මේ වැඩේ කරන්න. ඒ වගේම කියන්න ඕනේ මේ ලිපේ භාජන රඳවණයක් හදලා නැහැ මම. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ නිර්මාණාත්මක අදහසට අනුව සවිමත්ව භාජන රඳවණයක් හදාගන්න. ඉතින් මේ ලිප හදන්න උත්සාහ කරන්න ඔයා ගොඩක් පහසුවෙන් ඉවතලන දේවල් භාවිතා කරලා හදාගන්න පුළුවන්. අද තියෙන ඉන්ධන ප්‍රශ්නෙටත් ඉන්ධන ගැටලුවටත් ලොකු විසඳුමක් විදිහට මේ ලිප භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනි ලීකුඩු යොදන මේ ලිපේ තියෙන බැරල් එක තරමක් විශාලව හදාගත්තොත් වැඩියෙන් ලීකුඩු යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම එහෙම හදාගත්තොත් එහෙම වැඩි කාලයක් උණුසුම්ම තියාගන්නත් පුළුවන්. ඒ වගේම තේකඩයක් වගේ දැනකට මේ වගේ ලිපක් ඉතාමත් ඵලදායී විදිහට යොදා ගන්න පුළුවන්. මොකද උෂ්ණත්වය දිගු වේලාවක් තියාගන්න පුළුවන් නිසා. මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න, අදහස් පළ කරන්න අමතක කරන්න එපා. මොකද ඒ අදහස් මට ගොඩක් වටිනවා. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ එකේ කියලා දෙන මේ ලිප ගැන අද රටේ ගොඩක් කට්ටියට වැදගත් වෙනවා. මේ තියෙන ඉන්ධන ගැටලුවත් එක්ක ඉතින් අලුත් අදහස් එක්ක අලුත් නිර්මාණ එක්ක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම සමු ගන්නවා. ඉතින් ඔයාලට නව අදහස් පහළ වේවා, ආයුබෝව වේවා, ජය වේවා.